Good morning. Good morning. Good morning, Nilanthi. Good morning, Pragi. Good morning, Sri Lanka. But Adrian Subudas Nakilo Subupatana Gamang, a Peter Adadavasanang, Yeta Vada, Jagrahi Lilavin, Samaranata, Hetu Sadaka Thiro. Oh, cricket balata Moka the Unekiela, Buho, the Nick. මුණ දෙපැත්තේ අද්දක තියාගෙන බොහොම දුක් වෙලා බලාගෙන ඉන්න කාල වකවානුවක මහා කාන්තාරයකට පොද වැස්සක් වැටුණා වගේ ඔන්න ඊයේ අපි ලැබුවා විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ගැන කතා කරන්න දේවල් නම් බොහොමයක් තියෙනවා ප්‍රගී. ඔව් මම මේ බැලුවේ මේ ඒ ජයග්‍රහණ ගැන කතා කරන්න ඒකට ප්‍රවිෂ්ඨය ගන්න හොඳටම හොඳයි කියලා හිතුණා මෞබිම පත්තරේ අද මේ බුකිය කියලා කොටසක් පළ වෙනවනේ Facebook එකේ එහෙම නැගලා ගිය කෑලි දාලා ඉවර වෙලා බුකිය කියලා. ඉතින් මේ නැගලා ගිය ඒව අතරේ පෝස්ටු අතරේ තිබිච්ච එක පෝස්ට් එකක් තමයි මේක ඔබ පහුගිය දවසේ දකින්න ඇති. ඇඩ්‍රස් නැ කියන පිටුවේ තමයි මේක පළ වෙලා තිබුණේ. යකෝ මදුෂ්ට බැරි වුණානේ අපේ ක්‍රිකට් ටීම් එකේ උන්ටත් පාටියට එන්න කියන්නේ. ඈ අපරාදේ කියලා තමයි තියෙන්නේ. ඇයි මේ මොන චේතනාවෙන්ද දැන් මේ කියන්නේ? එහෙම ආවනම් ඒ කට්ටිය මේ වෙනකොට ඇතුළේනේ ඒ චේතනාව කියන හැබැයි දැන් මේ සටහන දැන් කියවනකොට එහෙම වුණා නම් නිකමට හරි වැරදිලාවත් ඒකත් අපරාධ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි තව දෙයක් කියන්න ඕනේ අපි ජයග්‍රහණයේදී හුරේ දාන්නවත් පරාජයේදී පැත්තකට විසි කරන්නවත් කවදාවත් කටයුතු කරේ නෑ සියත නාලිකාව විදියට සියත මාධ්‍ය ජාලයේ විදියට හැමතිස්සම ජයග්‍රහණයේදීත් පරාජයේදීත් පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයන් කිහිපයකදී සියත ශ්‍රුණකා කණ්ඩායමක හිටියා බොහෝ දිනක් මැච් බලන්නේ නෑ කියනකොට සියත මැච් පෙන්නුවා සියත මැච් පෙන්නනකොට දිනුවා එහෙම අවස්ථාවක් තිබුණා. ඉතින් කොහොම හරි අපි ක්‍රිකට් එක ක්‍රිකට් කණ්ඩායමත් එක්ක එදා ඉඳන් හිටියා වගේ අපිට හිරිකිතයක් නැතුව ඒ නිසා මේ ජයග්‍රහණය ගැන ආඩම්බරෙන් කියන්න පුළුවන් කමක් නිලන්ති තියෙනවා. ඔය ජයග්‍රහණයේ පහස භුක්ති විඳිනකොට කියවිච්ච විශේෂ නමක් තමයි KGP කුසල් ජනිත් පෙරේරා. පොඩිසනා හරි සංවේදී සටහනකුත් මම දැක්ක නිලන්ති සමාට දකින්න ඇති ලොකු සනයි පොඩි සනයි දෙන්න ජයග්‍රහණ ඒ කියන්නේ තරඟයක ඉනිමක නිමාවේ අහස දෙස බලා සිටින ආකාරයේ ඡායාරූපයක් මම තමයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. සායක හරි සංවේදී අවස්ථාවක් කොහොම වුණත් විශ්ව ගැන අමතක කරන්න බෑ. විශ්ව ගාත්තේ ලකුණු 6-7ක් වුණාට කුසල් එක්ක ඉඳගෙන ඉනිම ආරක්ෂා කරගෙන දීපු සහාය නොවන්නට ජනේ කුසල්ට මේ ජයග්‍රහණය කර සුරක කණ්ඩායම මෙහෙවන්න නොලැබෙන්නත් තිබුණා. ඒ වගේම නායකත්වයේ වෙනසත් එක්ක දිමුත් නායකත්වයත් එක්ක ලොකු පෙරලියක් වුණා කියනත් සමහරු කියනවා. වෙන දෙයක් තියා ජනාධිපතිතුමා පවා සුභාශිංසන එක්කස් කළා තිබුණා ට්විටර් හරහා. ඒ විතරක් නෙවෙයි දැන් අපි සතුටු වෙන්න ඕනේ ලාංකිකයන් විදිහට වෙනත් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ ප්‍රේක්ෂකාගාරය ක්‍රීඩා ලෝලීන් මේ ක්‍රීඩකයන්ව වැළඳ ගන්න ආකාරය ඔවුන්ට සුබපතනාකාරය වෙනස්. පරාජයන්හිදී ප්‍රතිචාර දක්වන විදිහත් වෙනත් රටවල් වල ක්‍රීඩා ලෝලීන්ට සාපේක්ෂව වෙනස්. ඒ නිසා ජය පරාජය දෙකම සමසිතින් විඳගන්න පුළුවන් කණ්ඩායමක් වගේම ක්‍රීඩා ලෝලීන් පිරිසකුත් අපිට ඉන්නවා කියන එක අපිට අමතක කරන්න බෑ. දිලිබම බොහොම ආඩම්බරෙන් සතුටින් ඒ ගැන කියන්න පුළුවන්. ඔබට ඒ ගෞරවය පිරිනමන ගමන් අවසානයේ කියන්න ඕනේ තරගයේ නිමා වුණේ ලෝක වාර්තාවකුත් එක්ක අවසන් කඩුලට ලකුණු 78ක සම්බන්ධතාවයක් කුසල් සහ විශ්ව පවත්වාගෙන යනවා. ඉතින් මේ වගේ වාර්තා අපේ අය එහෙම තමයි. අපේ ටීම් එක ගහනකොට ගහනවා දිගට හරහට සහ ලබන ජයග්‍රහණයේ ඉහෙලින්ම ගන්නවා. පරදින කොටත් දිගට හරහට කියලා තමයි කියන්නේ වෙන්නේ. අපි එහෙමයි. ආ අපි එහෙමයි. මේ වාර්තා අපිට වාර්තා තියන්නේ දිනන කොටත් එහෙමයි පරදින කොටත් එහෙමයි. කොහොම වුණත් අමතක කරන්න බෑ දැන් මේ රත්තරන් වටින දවසක රත්තරන් වටින දෙයක් ඔබට දෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඒ තමයි මේ 67-97 කියන අංකේ අපි දන්නවා ඔබට අමතක කරන්න බෑ. ඔබේ දුරකථන අංකේ අමතක වුණත් මේ අංකේ නම් අමතක වෙන්නේ නැහැ. දැන් 67-97 SMS කරන්න අපිව බලන් ඉන්න අතරතුරදී රන්කාසි වැටෙන වාර ගණන හරියටම ගණන් කරන්න පැය භාගයක් වුණත් හොඳටම ප්‍රමාණවත් මේ රත්තරන් කාසිය ඔබේ කරගන්න. STV හිස්තැනක් පැය භාගය හරියට සටහන් කරලා ඒ පැය භාගය තුළ රන්කාසි වැටෙන වාර ගණන සටහන් කරලා 67-97 SMS කරන්න. මට ප්‍රශ්නලුනේ කවදාද ඉතින් අනේ ප්‍රශ්න ඉවරයක් වෙන්නේ හැමදාම ඉතින් එකක් විසඳෙනකොට. ඔව්. ඔය පත්‍රෙ තියෙන්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා කියලා. මට? ඔයාට සහ ඔයාලට. මේ තියෙන්නේ මේ ලෝකේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න දෙකයි. එක ඇඳුම් මදි, දෙක ඇඳුම් තියාගන්න ඉඩ මදි. මේ බන් බොරු නම් මේ. හැබැයි මොනවා වුණත් ඇත්ත කතාව කියලා තියෙනවා.
ඔබලන්ට මොනවද නැද්ද ඒක නෑ නෑ අපිට 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 මුකුත්ම නෑ අපිට තියෙනවා මෙන්න මේක බලන්න සතියක අරුණ අපි බලමු ඉස්සෙල්ලා මේක අපිට කියන්නේ මුළු රටටම විදුලිය පරිභෝජනය කරන ඔබ කාටත් වැදගත් වෙන පුතක් ඒ නිසා විශේෂයෙන් මේ ගැන අවධානය යොමු කරන්න කියන ගමන් අපි මේ පුතට අවධානය දෙන්නේ පාරිභෝගිකයන් ලක්ෂ 69කට වසර 9ක සිට තැන්පතු පොලී ගෙවීම මගහැරලා ලංවිමෙන් පාරිභෝගිකයාට කෝටි 200ක පොල්ලක් මහජන උපයෝගිතා කොමිසම ගෙවන්න නිර්දේශ කළා ගෙවන බවට කෝප් කමිටුවටත් පොරොන්දු වෙලා 2016-17 තැන්පතු පොලිය ලක්ෂ 19630ක් කියලා තමයි චමින්ද සේනාරත්නගේ වාර්තාව අපි ඔබට බලන්න ඉදිරිපත් කරන්නම් සමීප දසුණක් දැන් ඔබට මම හිතන්නේ බලන්න පුළුවන් ප්‍රධාන සිරස්තලය අද සතියාග අරුණේ දැන් මේ ස්ථාවර මුදලක් අපි රඳව ගන්නවානේ සාමාන්‍ය තැන්පතුවක් විදියට එතකොට ඒකට පොලියක් ලැබෙන්න ඕනෙලු ඒ ලැබිය යුතු පොලිය තමයි මේ වසර ගානක ඉඳලා ගෙවන්න නැතුව මගහරිමින් ඉඳලා මේ විදියට ලංවිම පාරිභෝගිකයාට පොලු තියලා තියෙන හැබැයි අපි කවදන්න කාරණාවක් මෙතනදී තියෙනවා ලංවිමට පොලු වැටිච්ච අවස්ථාවක් එමට තියෙනවා විශේෂයෙන් රාජ්‍ය ආයතන වලින් පවා ගෙවීම් ප්‍රමාද වීම් පැහැරහැරීම් නිසා ලංකා විදුලි බල මණ්ඩලයේ බොහොම අසීරුතා මැද දුවනවා කියන එක තමයි පහුගිය කාලයේ මුළුල්ලේම අපට දැනගන්න ලැබිච්ච තත්ත්වය. දැන් ඔය ලංවිමට තියපු පොලු සහ ලංවිම තියපු පොලු ගැන නෝ කතා කරේ. ඒ අතරේ අපිට අමතක කරන්න බෑ මේ රටේ සාමාන්‍ය මහජනතාව යම් යම් ණය ලබා ගන්නකොට ශුද්‍ර මූල්‍ය සමාගම් වලින් ඇත්තටම ඔවුන්ට මේ ගෙවන්න සිද්ධ වෙන පොලිය ඉතාම අධිකයි. මේ නිසාම ශුද්‍ර මූල්‍ය සමාගම් නියාමණයට ඔන්න නව පනතක් ගේන්න සූදානමක් තියෙනවා කියලා පුවතක් වාර්තා වෙනවා. ලක්බිමීරිදා සංග්‍රහයේ ජයසූරිය උඩුකුඹුරගෙන එන පුවත ශුද්‍ර මූල්‍ය සමාගම් නියාමණය සඳහා පනතක් සම්මත කර ගැනීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි. වැඩිදුරටත් එහි සඳහන් වෙන්නේ ඇතැම් ශුද්‍ර මූල්‍ය සමාගම් ගොවි ජනතාවට 100%ට පොලියට ණය ලබා දී තිබෙන බව. ඒ නිසා ගොවි ජනතාව සදාකාලිකවම ණයකාරයන් බවට පත් වෙලා තිනවා. මේ තත්වයන් නියාමනය කිරීමේ අරමුණෙන් තමයි මේ නව පනත සම්මත වෙන්න යන්නේ. ඒ වගේම ප්‍රගීත් අපිට අමතක කරන්න බෑ මේකේ ප්‍රධාන සිරස්සල අපි ඊයේ දවසෙත් අවධානය යොමු කරා. මට පොඩි අවස්ථාවක් දෙන්න අර මූල්‍ය සමාගම් ගැන කියපුව එකේ සිරස්සලේට යන්න ඉස්සෙල්ලා අද දිවයින ඉරිදා සංග්‍රහයේ මේ සිරස්සලයට ඒකට එක්කාසු කරන්න පුළුවන් නෙලන්ති. ඔව්. ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නියාමනයක් ශාම්නුවන් ගණේවත් නම සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ දිනවල වැඩිම කතාබහට ලක් වෙන මූල්‍ය සමාගම මොකක්ද කියන්නේ ඔබ නොදන්නවත් නෙවෙයි. ඔව්. ඒ අනුව ගත්තහම මේ ඔවුන් ගැන වන්නට පුළුවන් බොහෝ වෙලාවට කතා කරන්නේ ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නියාමනයක් පැහැදිලිවම සඳහන් වෙනවා පුවත්පතේ. මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වති ශ්‍රී ලංකාවේ ප්‍රකට වරහන් ඇතුළේ ලියාපදිංචි මූල්‍ය සමාගමකට නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි කියලා. දැන් අපි දන්න තරමින් නිරන්තරව අපිට පුවත් වාර්තාවල අපේ ප්‍රවෘත්තිවල අහන්න දකින්න කියවන්න ලැබුණේ ETI සමාගම පිළිබඳව. ඔව්. ඒ කියන්නේ මේ කතා කරන්නේ ඔවුන් පිළිබඳවද කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. ප්‍රකටම මූල්‍ය සමාගම කිව්වොත් ඉතින් ඕක තමයි උදේ මේ දිනවල කතාබහට ලක් වෙන ප්‍රකට සමාගම කිව්වහම ඕක තමයි මතක් වෙන්නේ. මොකද ඔව් මේ වෙද්දි ප්‍රගීත් දන්නවද මේ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා ඉන්න සංඛ්‍යාව කොච්චරක්ද කියලා බන්ධනාගාරගත වෙ ඉන්න පිරිස සම්පූර්ණයෙන් 48ක් ඉන්නවා. ඒ 48න් 30ක්ම ඔවුන්ට ලැබිච්ච දඬුවම සම්බන්ධයෙන් අභියාචනාකාර පටිපාටියට ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා ඔවුන්ට දඬුවම ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට ඉතිරි 18ක් ඒ 18නුත් 4 දෙනෙක්ට වෙනත් චෝදනාවන් යටතේ විවිධ අධිකරණයන්හි විවිධ නඩු කටයුතු ක්‍රියාත්මක වෙන නිසා මේ වෙද්දී කී දෙනෙක් එල්ලුම් ගහට නියම වෙලා ඉන්නවද? 14 දෙනෙක් ලක්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලය ලසන්ත වීරකුල සූරියගෙන එන වාර්තාව එල්ලුම් ගහට 14ක් තීන්දුවයි. මේ මරණ දඬුවම නියම වී ඇති අය සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ඊට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව එවූ තොරතුරු පදනම් කරගනිමින් අධිකරණ අමාත්‍යාංශයේ දැනටමත් මේ තොරතුරු ලබා දී ඇති බවට තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. දැන් ඔය මද්‍රව්‍ය වැරදි සම්බන්ධව නේද අපි කතා කරේ. මේ අනන්තවත් අපි නිකම් මේ දවස්වල ඔය මා කඳුරේ මදූෂ් කියන පාතාල නායකයා නිසා ඌ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීම නිසා සහ ලංකාව තුළදී විවිධ වැටලීම් කරමින් දවස ගානේ කුඩු ඇල්ලීම නිසා සහ දැන් ඊයේත් අපි ජනක මල්ලිමාරච්චි මහත්මයා ජයනිත් මහත්මයා එක්ක කතා බහ කරද්දී
ඔබට උනත් දැනෙන්න ඇති කොච්චරනම් අපිට මේ උදේ පාන්දර නැගිටලා පත්තර බලද්දී ටීවී එකේ රේඩියෝ එකේ නිවුස් අහනකොට බලනකොට කතා කරන්න වෙලා තියෙන හරියට නිකන් මේක කුඩු පුරයක් වගේ වෙච්ච තත්යක් තමයි මේ රටේ තියෙන්නේ කියන එක. මේ රටට මොන තරම් කැලලක්ද කියන කාරණාව. කෙසේ වෙතත් මේ උක්කෝගේම ආරම්භය කොහෙද කියන එක පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහයේ සටහනක් තියෙනවා. යුගන්ති අශෝධරා හොයාගෙන ගිල්ල කරපු වාර්තාවක් මේ 1975 පටන්ගත් ලංකාවේ කුඩු ගැහිල්ලේ ඇත්ත කතාව මෙන්න. ශ්‍රී ලංකාව කුඩු පුරයක් වීගෙන එන නමුත් ඒ කෙසේ සිදුවීද යන්න අද වන විට අමතකව ගොස් තිබේ. මේ ලිපි පෙළ මගින් සිදුවන්නේ ඒ කතාව යළි මෙනෙහි කිරීමක්. දැන් මේ මේන් තව කියවෙන කාරණාවක් තියෙන එක ලිපියක් විතර නෙමෙයි මේක දිගින් දිගට පළවෙන ලිපි පෙළක් කියන එක යුගන්තිගේ මේ සටහනේ තියෙනවා. කෙසේ වෙතත් මේ ඔබ ඡායාරූපයක් දකින්න ඇති දෙදෙනෙක්ගේ පින්තූරත් එක්ක ඡායාරූපයක් දකින්නවා මේ මේ අවමංගල්‍ය ඡායාරූපයක් තෙල් බාලන් කියන පුද්ගලයා පිළිබඳව W බාලන් තෙල් බාලා කියලා තමයි ඔහුව හඳුන්වන අන්වර්ථ නාමය පුළුවන් නම් අපිට කැමරා කාචයට හසු කර දෙන්න මේ මගේ ඇඟිල්ල තියෙන තැන ඉන්න පුද්ගලයා මොහු තමයි මේ ලංකාවට මේ මුල් අවධියේදී 75න් පස්සේ ලංකාවට මුල් අවධියේදී මේ කුඩු බෙදා හැරීම පිළිබඳව නම් දරන පුද්ගලයා. සහ දැන් මේ කතාවට ප්‍රවිෂ්ඨයේ පත්‍රය ලබා ගන්න මේ සටහන ලබා ගන්න 86 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී රත්නපුරයේ විදේශිකෙක් ඔහු සමරිසි පුද්ගලයෙක් ඔහු අත්අඩංගුවට ගැනීමත් එක්ක තමයි මේ එයිඩ්ස් පිළිබඳව. ඔය ඒ එයිඩ්ස් එන්නේ එතකොට විදේශිකයන්ගෙන් ඒ ආසන්නතම කාලයේදී තමයි මද්‍රව්‍ය කුඩු ඇතුළු මද්‍රව්‍ය වර්ග ලංකාවේ අපි සමහර මද්‍රව්‍ය පිළිබඳව සමහරලාට අපි දන්නෙත් නෑ නම් වශයෙන් කිව්වට. අද බොහොම ජනප්‍රිය වුණාට ඒ මේ ප්‍රසිද්ධ වුණාට ඒ කියන මද්‍රව්‍ය වර්ග ඒ දවස්වල ඉඳන් ලංකාවේ තිබිලා තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි අර සාමාන්‍යයෙන් එදිනෙදා බොහෝ දිනේ පරිහරණය කරපුවා තමයි ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණේ දැනගෙන හිටියේ. කොහොම වුණත් ඒ සියල්ලේ ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා කාට හරි දැනගන්න උවමනාවක් තියෙනවා නම් එම ව්‍යාප්තුනේ කොහොමද කියන දැනගන්න උවමනාවක් තියෙනවා මම හිතනවා මේ පුවත් සටහන බොහොම ප්‍රයෝජනවත් වේවි ඔබට. හැකිනම් කියවලා අපිට මේකෙන් බොහෝ දේ එකහසු කරගන්න පුළුවන්කම තියෙනවා. දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙන එහෙම පටන් ගත්ත කුඩු ජාවාරම මෙහෙමද අවසන් වුනේ කියලා අපිට හිතෙනවා. දිවයින ඉරිදා සංග්‍රහය අවසන් කියන්නේ දැන් මේ දැන් තියෙන්නේ දැන් තියෙන තැන. කොකේන් ගහන ඇමතිවරු හයක්, පූජකයෝ, මන්ත්‍රීවරු, ව්‍යාපාරිකයෝ, නළු නිලියෝ, බැංකු කරුවෝ, ප්‍රගීත් අපටත් කැලලක්, මාධ්‍යවේදී හුද කොකේන් ගසති ගයන් සමරසිංහ මේ ප්‍රධාන සිරස්තලයට පුවත් සටහන තබන්නේ. කොහොම වුණත් මේකේ වැඩිදුරටත් සඳහන් කරනවා සමහර මැති ඇමතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන්නේද මද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ. බොහොම කනගාටුදායකයි මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන් නිසි පියවර ගන්නවා නම් හොඳයි. දැන් ඔය 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 කතාබහ ගුබු ඇදිලා එන්නේ රංජන රාමනායක රාජ්‍ය අමතිතුමා කරන හෙළිදරව් කිරීමුත් එක්ක. ඒතරද ඊයේත් අපි ඔය කතා කරා. කබීර් හෂීම් ඇමතිතුමා කියනවා බොහොම පැහැදිලිව රංජන්ට රංජන් කවුද කියලා පැහැදිලිව කියන්න ඕනේ කියලා. මේ වෙනකොට දැන් ඔය දැඩි ආන්දෝලනාත්මක කතාවක් බවට මේක පත් වෙලා තියෙනවා. සා දැන් පත්තරවල පවා මෙහෙම කියනවා නම් වෙනම වර්ග කරලා පූජකයෝ, ව්‍යාපාරිකයෝ, බැංකුකරුවෝ, මාධ්‍යවේදීන් පවා, මන්ත්‍රීවරු, නළු නිලියෝ, කලාවේ ඉන්න අය පවා මේ කොකේන් ඇතුළු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා කියනවා නම් ඒ කවුද කියන මාධ්‍යවේදී කවම මායිනිලන් තිත්තින අපිත් කුඩු ගහලාද කියලා සමහරට කෙනෙක්ට හිතන්න පුළුවන් ඈ නේ. ඉතින් ඒ නිසා මේ මේ හෙලිදරව් කිරීම අතිශය වැදගත්. නැත්තම් මේ හැමෝම එක මකුණයි ළමයෝ කන්නේ අය ඔක්කොම මකුණු මරන්නේ වගේ තමයි අපිට හිතන්න වෙන්නේ. වැඩිද මන්දා? වැඩි නැහැ. ඉතින් ওই වගේ දේවල් හිතට එනවා. මේ වගේ සිදුවීම් අහන්න ලැබෙනකොට කොහොම වුණත් මේ වගේ කාල වකවානුවක දවස අලුත් කරගන්න අලුත් දෙයක් අලුත් සිතුවිල්ලක් ලැබුණොත් ඒක හොඳ ජවයක්. ඒ නිසා ඔන්න Good Morning Sri Lanka සුන්දර ඉරිදාවෙන් දවසේ සිතුවිල්ල බලන්න. ඔබ ඔබේ ප්‍රසිද්ධිය නොව ඔබේ නිරෝගී පැහැපත් සමක් සති දෙකකින් ලබා ගන්න. ඔබ ඔබේ ප්‍රසිද්ධිය නොව ඔබේ චරිතය ගැන සැලකිලිමත් වන්න. ඔබේ චරිතය යනු ඔබ කවුරුන්ද යන්නයි. ඔබේ ප්‍රසිද්ධිය යනු මිනිසුන් ඔබ ගැන සිතන විදියයි. අබ්දුල් කලාම්. ඒ වැදගත් සිතුවිල්ල කිව්වේ ඉදිරිපත් කරේ මොන වෙලාවෙද කියලාත් අපි ඔයාලම ඉදිරිපත් කරා. මේ චරිතය කියන්නේ හෙට ඉරනමනේ. ඒක නිසා කල්පනාකාරී වුණෝතින් ප්‍රසිද්ධ වෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි
චරිතවත්ව ප්‍රසිද්ධිය ලබනවා නම් තමයි කල්පවතින්. උදේ අපි නමින් සඳහන් කරපු පාතාල නායකයෝ හරි ප්‍රසිද්ධයිනේ. පුංචි එකාගේ දල මේ රටේ හැමෝම දන්නවා ඒ නම කියපු කමෙන් දැන් නොදන්න කෙනෙක් නැහැ. රටේ ජනාධිපති කවුද පුතේ කියලා හොස්ස මට දන්නේ නැහැ. උනන්ට පොඩි එකා අරයා කවුද කියලා හොස්ස අග්ගල කියනවා. මේ ওই ජනප්‍රියත්වය ගැන කිව්වහම දැන් අද පුවත් සටහන් ඇතුලේ එක්කෙනෙක් අපිට මේ මම් පස සතියගාරුනේ වගේම පුවත් පත්තල දකින්න හම්බ වෙනවා. විජේ කුමාරතුංග අනිත් පැත්තෙන් සතියගාරුනේ මෙන්න මේ සටහන මුරලි පිළිබඳව ඔහු පිළිබඳව අලුත්ම සටහනක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. වතු සටනට මුරලි පිටියට මේ දිනවල වතුකම්කරු අර්බුදයක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා. උන්ගේ වැටුප උන්ගේ දීමනාව ගෙවීම පිළිබඳව තාමත් එක එය නොවිසඳුණු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ විසඳන්න හිටපු සුපිරි අපේ දඟපන්දු යවන්න මුත්තයා මුරලිදරන් ජනාධිපතිවරයා හමු වෙලත් පහුගිය දවසක සාකච්ඡාවක් කළ බව තමයි කියන්නේ. මුරලි අපිට පේනවා බොහොම හොඳ සමාජ සත්කාර කටයුතු වල පහුගිය කාලයේ මුළුල්ලේම නියලී හිටියා. දරුවන්ට අවශ්‍ය පාසල් පොත් උපකරණ ලබා දීමේ ව්‍යාපෘතීන් වල මොකද මුරලිලාගේ තියෙන ජනප්‍රිය භාවය සහ මුරලිලාට තියෙන කැමැත්ත ලිංගතු බව නිසා මේ රටේ මුරලි ගිහින් කතා කරනොත් ඕනම තැනක ඕනම කෙනෙක්ගෙන් සහයෝගය ගන්න පුළුවන්කම තියෙනවා, යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පාවිච්චි කරමින් ඔවුන් මේ රටට ලොකු සේවයක් මෙහෙවරක් අදටත් එදා පන්දුවෙන් කරපු මෙහෙවර අද මේ විදියට වතුකම්කරු ජනතාව වෙනුවෙන් කරන්න සිතුවිල්ලක් පහළ වීමම මං හිතන්නේ හරි උතුම් කටයුත්තක් විදියට තමයි අපි මුරලි ගිහින් දකින්නේ. එක්කසු කරලා තියෙනවා ආදරය කියවලා මිමු. ආදරය මනුෂ්‍ය බැඳීමක් මිස වෙළඳ ගනුදෙනුවක් නොවේ. සමාජවාදී වැලන්ටයින් කියලා තමයි එය නම් කොට තිබෙන්නේ. අපිට සමීප දසුනක් ලැබේවි. එතකම් මෙහෙම බලන්න. මේ තියෙන්නේ සමාජවාදී වැලන්ටයින්. ආදරේ මනුෂ්‍ය බැඳීමක් මිස පුදු ගනුදෙනුවක් නෙවෙයි කියන එක තමයි කියන්න උත්සාහ කරන්නේ. වෙනස් විදිහකට ආදරය දැකපු හැටි. තව මම දැක්කා මේ ඊයේ පත්තරවල වගේ නිලන්ති මතක උතුරේ ඇතැම් කාන්තාවෝ විරෝධතාවයක් දක්වලා මේ වැලන්ටයින් වලට මුල් පිටුවක පුවත් වාර්තාවක මම දැක්ක සටහන් වෙලා තියෙනවා. ඒ අතර මේ ලක්මි මිරිදා සංග්‍රහයේ තුන්වෙනි පිටුවේ වාර්තා වෙන බොහොම අපූරු පුවතක් හිනිදුම පොලිසියේ හරිම පුදුම මගුල් කෑම. එහෙමයි මේ වාර්තා වෙන්නේ. ආර්යසෝම නාගඩ විතාන වාර්තා කරන්නේ. හිනිදුම පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී ඉහළවෙල මහත්මයා, ඒ වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පිටිගල මහත්මයා දෙදෙනාම එකතු වෙලා කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරී මහත්ම මහත්මීන් එක්ක මොකක්ද මේ කරලා තියෙන්නේ? විවාහ අපේක්ෂිතයන් 40කගේ පමණ විවාහ ලියාපදිංචි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඇත්තටම මේක හරිම පුදුම සහගතයි කියලා කියන්නේ ප්‍රගීත්. මේ විවාහ වෙන්න ආපු සමහර අය අවුරුදු 60 ඉක්ම වූ අයත් මෙතන ඉඳලා තියෙනවා. ඔවුන් විවාහය ලියාපදිංචි කරලා නැහැ. නමුත් ඔවුන් එකිනෙකාව තේරුම් ගනිමින් අවබෝධ කරගනිමින් එකට ජීවත් වෙලා තියෙනවා. නමුත් මේ විවාහය ලියාපදිංචි නොකිරීම නිසා ජීවිතේ විවිධ ප්‍රායෝගික ගැටලු, දුෂ්කරතා, නීතිමය ගැටලු වලට ඔවුන් මුහුණ පාලා තියෙනවා. නමුත් කොහොම වුණත් හිනිදුම පොලිසියේ සියලුම දෙනා එකතු වෙලා මේ ජෝඩු 40ම විවාහ කරවල තියෙනවා. මං හිතන්නේ ආදරවන්තයන්ගේ දිනයට දෙන්න පුළුවන් හොඳම තෑග්ග හිනිදුම පොලිසියෙන් ඔන්න දීලා තියෙනවා. ඒකේ විශේෂත්වය තියෙන පොලිසියකින් එච්චර ආදරයක් ලැබිච්ච එක. පොලිසියටත් ඉතින් අපි ආදරය කරන්න ඕනේ. මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනකොට අතක ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වෙන මිනිසුන් නම් ඒ ශිෂ්ටත්වයටත් අපි ගරු කරන්න ඕනේ. උන්ගේ විශිෂ්ටත්වයට එකට ජීවත් වුණාට සාමාන්‍යයෙන් ඒවා නීතියේ ඉදිරියේ ලියාපදිංචි කරන්න එහෙම අවශ්‍යතාවයන් තියෙනවනේ නේද? ඒව සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ක්‍රමයට අනුගත වීම ගැනත් අපි අපේ ආදරය පිරිනමමු නේද හැම කෙනෙක්ටම සහ හැමදාම ওই ආදරය ඔතන නෙමෙයිනේ ආදරේ තිබුණේ. ආදරෙන් ඉඳලා නෙමෙයි ඉන්නේ අවසානයේ කටයුත්තට. ඒ නිසා ඒ තිබිච්ච ආදරේ දලුලන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පහුගිය දවස්වල ඔය තිබ්බ පුවත් සටහන්වල එහෙමත් මේ ගැන තිබුණා. විශේෂයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ වගේ අයත් මේ ගැන කතා කරා. රටේ විවිධ ප්‍රශ්න තියෙනවානේ. පත්තරේ බැලුවොත් ප්‍රශ්න පත්‍රයක් පත්තරේ ප්‍රශ්න පත්‍රයක් බවට පත්වෙච්ච බව තමයි අපේ රටේ දැන් පේන්න තියෙන්නේ. මේවට විසඳුම් හොයාගෙන යනකොට අනාගත පරම්පරාව ගැන කතා කරනවා. අනාගත පරම්පරාව මේවෙන් මුදව ගන්න මොනවද කරන්න ඕනේ, මේ වගේ දේවල් ගැන කතා කරනවා. එහෙම කතා කරනකොට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, උගතුන් බිහි කිරීම කියන කාරණාව ප්‍රමුඛත්වයට නෝ විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා. ඒදී දැඩි ලෙස ඉන්න තමන්ගේ ප්‍රතිපත්තියට දැඩි ලෙස ඉන්න ස්ථාවර ප්‍රතිපත්තියක් තමයි රටේ අධ්‍යාපනයේ නංවාලිය යුතුයි කියන කාරණාව. අධ්‍යාපනයේ හොඳම ප්‍රතිඵලය ඉවසීමනේ. හරියට හරි. ඉතින් තුමත් කාලයක් තිස්සේ ඉවසගෙන ඉන්න කෙනෙක්නේ එක පැත්තකින්. ඉතින් කොහොම හරි මේ
ඔය අධ්‍යාපනය රටේ ගත්තොත් එහෙම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය අපිට අමතක කරන්න බෑ. ඒ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා කියන්නේ අපිට කොහෙත්ම අමතක කරන්න බැරි විශ්වවිද්‍යාලයක්. කලමනාකරණය පැත්තෙන් එහෙම ගත්තොත් එහෙම කලමනාකරණ පීඨයේම හරි ප්‍රචලිතයි මේ රටේ. බොහෝ සිසුසුවයන් ජයවර්ධනපුරට ඒ නිසාම ඇතුළුවන්න උත්සාහ කරනවා. මෙන්න අපිට හම්බුණා ලංකාදීප තක්සලාවෙන් අද පුවත් සටහනක් රටට උගතුන් බිහි කරන ශ්‍රී ජයවර්ධනපුර සරසවිය හික්කඩුවේ සුමංගල නාහිමියන්ගේ ඡායාරූපයකුත් එක්ක. මොකද මේ එකපාරටම ජයවර්ධනපුර සරසවිය ගැන පත්තරේ යන්නේ කියලා කියවලා බැලුවට පස්සේ හෙටට වසර 60ක් සපිරෙනවා නේද නිලන්ති? හෙටට වසර 60ක් ජයවර්ධනපුර සරසවියට සපිරෙන්නේ. ජයවර්ධනපුර සරසවිය බිහි කරන්නේ කොතනින්ද, බිහි වෙන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙන. මේ විද්‍යෝදය පිරිවෙනට නම් වසර 145ක් නේද? වසර 145ක් සපිරෙනවා. විශේෂයෙන් හෙට දවසට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් දැන් මේ වැඩසටහන අපි දන්නවා මේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්ය මහාචාර්යවරු, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, බොහෝ දෙනෙක් විද්‍යාර්ථීන් බොහෝ දෙනෙක් මේ වෙනකොට නරඹමින් ඇති. ඒ වගේම අපිට අමතක කරන්න බෑ මේ ජයවර්ධනපුර සරසවියෙන් හැම වසරකම දෙනවා ප්‍රගීත් ජයවර්ධනපුර ප්‍රදීප සම්මානය කියලා. ජපුර ප්‍රදීප සම්මානය කියලා වසරේ විශිෂ්ටම ව්‍යවසායකයාට ඔවුන් තෝරාපත් කරගන්න. මේ සම්මානයෙන් පවා පිදුම් ලැබූ එක්තරා පුද්ගලයෙක්, ඒ කියන්නේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ අධ්‍යයන පීඨයෙන් උපාධිධාරියෙක් විදිහට එළියට ආපු එක්තරා ගෞරවනීය චරිතයක් මේ ඉතාම මෑතකදී ශ්‍රී ලංකා වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ මගින් පැවැත්වුණු 23 වනවරට පැවැත්වුණු වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ තරගාවලියේදී වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා බවට පත් වුණා. බලන්න මේ ඔබත් ඉගෙනගත් ඔබටත් ගුරු හරුකම් ලබා දුන් පුද්ගලයෙක් නේද කියලා. මේ තමයි සක්‍යා අධ්‍යාපන සමූහයේ ගරු සභාපතිතුමා බණ්ඩාර දිසානායක මැතිතුමා. ශිෂ්‍යයාට ගරු කරන ක්‍රමයක් පුද්ගලික පන්තිකරණයෙන් බිහි කළ යුතුයි කියන උදාර පරමාර්ථයයි එතුමන්ට තිබුණේ. ඉතින් ඒ උදාර පරමාර්ථය සාක්ෂාත් කරගෙන අද වන විට උපකාරක පන්තියක සිට මෙරටදීම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න පුළුවන් අවස්ථා දක්වා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් කර තිබෙනවා. ඉතින් ඒ නිසා ඉගෙනීමට පිටුපානවා කියන්නේ තමා පරාජය කරා යාමක් කියලා තමයි එතුමාගේ දැක්ම. ඒ නිසා ඒ දැක්මට ගරු කරමින් වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස එතුමන් මේ විදිහට සම්මාන ලැබුණා. මේ සම්මානය ලැබීම තුළ වෙනම කතාවක් තියෙනවා. සාමාන්‍ය ටියුෂන් ගුරුවරයෙක් විදිහට ආරම්භ කරලා රටේම අංකකේ ව්‍යවසායකයා බවට පත් වෙනවා කියලා කියන්නේ ඔහු තුළ තිබෙන විශිෂ්ටත්වය තාම නොඅඩුව කියාපාපු අවස්ථාවක්. ඒ නිසා අපි ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රගීත් මේක අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ සම්මානය හම්බ වෙන්නේත් ඉතිහාසයේ පළවෙනි වතාවට. ඒකත් වැදගත්කමක් තියෙනවා. අර මේ කලින් ජයවර්ධනපුර සරසවිය ගැන මේ සටහන මම දැන් ටික ඔය සටහන කියවද්දි මේ මම දැක්කේ ආචාර්ය EW අධිකාරම් කියලා තමයි යටින් සටහන් වෙන්නේ. එතකොට මම මේක මේ අග කොටස කියවලා බලද්දි තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වර්ෂ 1979 උපාධි ප්‍රධානෝත්සවයේදී ආචාර්ය EW අධිකාරම් මන් විසින් එහි කුලපති විදියට කරපු දේශනය තමයි මේ පුවත් සටහන විදියට ඇවිත් තියෙන්නේ. අපි ඔබට කලින් ඉදිරිපත් කරපු වார்த்தාව සලාවතිරේකටනේ. ඔව්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.